නියමයි, මේ වෙලාවේ කාටුන් නැති. අසාධාරණේ මෙයාට පෙන්නඩව. අයියල අසාධාරණේ පෙන්නන්න බැරිය. එම තමයි ඒ කාලේ වීර. කාටුන් කිව්වට මේවා අනේ අපි වෙන channel එකකට දාමුකෝ. මගේ ජීවිතේ සතුට පිරීලා තියෙන්නේ පවුල වෙනුවෙන් කැප වෙන නිසයි. ඒ වයසත් එක්ක යම් දවසක මම තනි වෙයි කියලා මට සැකයි. අස්තිවලට සවන් දෙන්න. වයසත් සමග ඔබේ ක්‍රියාශීලීත්වය අඩු වෙන්න පුළුවන්. දිනපතා. අයියෝ ආ දුකෙන් වගේ. සාමාන්‍ය කිරිබලමින් දෙගුණයක් කැල්සියම්. මම තනි වෙන්නේ නැහැ. අස්ති ගැන දැන්ම සැලකිලිමත් වන්න. නෑ, අපේ තාත්තලා කියන්නේ ලැබෙන පඩිය මදි කියලා ජීවත් වෙන්න. ඉතින් අපේ අම්ම කොහොමද ඒ જાතිය කිරිබොන්නේ? අපේ අම්මා ඒ જાතිය කිරිබොන්නේ නැති හින්දා වයසට යනකොට අපේ අම්මගේ කොණ්ඩ කැඩෙයිද මන්ද? ඒක කළු චරිතයක්. නමුත් මිනිසු වැළඳ ගත්තා. කතන්දර පොතක් බැලුවා. බලන්නකො මේ කතන්දර පොතේ ලියලා තියෙන ඒවා. අත්තම්මේ. ඉතින් කියන්නකො මම කීවෙමි. ඔයා පස් දිනක් ගැන කිව්වනේ. අන්තිමයට මොකද වුනේ? මගේ සුරුට්ටුවෙන් දුම් මුගුරක් බොන්න ඔයා කැමතිද? ඇය ඇසුවාය. අත්තම්මේ. මට තාම අවුරුදු 7යි. ඔයාට වයස කීයද කියන එක මම ගණන් ගන්නේ නැහැ. ඒ කීවාය. ඔයා සුරුට්ටුව බොන නම් ඔයා කවදාවත් තෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. 2 3 4 5 5 5 10. දරුවෝ ඉක්මනට ගණන් ගන්න. ඔවුන්ගේ නුවණ වැඩිවීමට අඛණ්ඩ ක්‍රියාකාරකම් මෙන්ම සුවිශේෂී පෝෂණයක් අවශ්‍යයි. ඉහළම DHA මට්ටම සහිත නව Encyclopedia Pro විශේෂයෙන් සැකසූ කිරි අවුරුදු 1.6 අතර දරුවන්ටයි. නැනවත්ව අරඹන්න. ඒ ප්‍රශ්නයක්ද? නෑ. මට ගෙදර වැඩට ටීචරියේ ගණන් 10ක් දුන්නා. ගණන් 10ෙන් ගණන් 9ක් මාරි. එකක් විතරක් වැරදුනා. ඉතින් 9ක් මාරිනේ. එකයිනේ වැරදිලා තියෙන්නේ. මම නම් හිතන්නේ වැරදෙන්නේ නැත්තේ පොඩි කාලේ අර කිරියක බිව නැති හින්දා වෙන්නේ නැති. ලේ කිරි කරපවා මාසෙනෙහින් වැඩු මාගේ අම්මා. දරා දස මාසේ හිලු බරට ණය ගැති ජීවිතෙන් නා. අම්මේ මන් උඹට ආදරේ ජීවේ පොවන හුපතනුබයි. අම්මේ නුඹ මගේ රචනයි සංසාරයේ මනුඹ ළඟයි. මම නම් ආසයි සින්දු කියන්න. අම්මා නම් කියන්නේ ගායිකාවක් වෙන්න ඕනේ කියලා. අම්මා මාව මියුසික් ක්ලාස් දෙකකටම දැම්මා. දැන් නම් සින්දු කියන එකත් එපා වෙලා. අම්මට ඕන මාව ස්ටාර් කෙනෙක් කරන්න. පාපා යාද හැ कहां गए? पता तो यही है, हम यहाँ पूजा के लिए आए हैं। पूजा? यहाँ? ये तो एक मॉडर्न ब्यूटी कंपनी है। ऐसी लड़कियों को सुंदर बनाना है तो वेदों के जमाने में नहीं रह सकते। මම ඉතින් කල්ුවිනේ. ඔය කියන්නේ ජීවිතේ ජය ගන්න සුදු වෙන්න ඕනේ කියලානේ. මාව සුදු කරන්න නම් ඉතින් ඔය සුදු කරන જાති ක්‍රීම් ලෝරියක් විතර ගන්න ඕන වෙයි. හරි, දැන්
මේක අපේ අයිය බලන එකක්. මම මේක හොරෙන් අරන් ආවේ. මේක ගිනිපුර ඇත්තෝ ගැන දිනා. මාරයිනේ. दाग लगने से अगर कुछ अच्छा होता है तो दाग अच्छे හරි දැන් ගෙදර යන්න ඇත්තෝනේ. අපහු දවසක හම්බ වෙමුකෝ. එතකොට අපි ගැන හිතලා අපිටම ගැළපෙන හදපු නිර්මාණ ගැන සතුටින් කතා කරන්න පුළුවන්.